ඉන්ට්‍රඩක්ෂන් ටු ICT and networks මේකේ අපි මුල් ප්‍රශ්නය සහ දෙවැනි ප්‍රශ්නේ මේ වෙද්දි සාකච්ඡා කරලා තියෙන්නේ. ඉතින් අපි මේ වීඩියෝ එකේදී බලමු තුන්වැනි ප්‍රශ්නෙට අදාළ උත්තර ටික පොඩ්ඩක් කතා කරමු කොහොමද කරන්නේ කියන එක. ඉතින් තුන්වැනි ප්‍රශ්නේ ගත්තොත් ඒක ලියන්න තියෙන දේවල් ටිකක් තියෙනවා. මුලින්ම what is automation මෙහෙම එකක් අහනවා. හරි, දැන් ඔටෝමේෂන් කිව්වහම ස්වයංක්‍රීයව වෙන්නේ. එතකොට අපිට යනවා, ඒ කියන්නේ අපිට මිනිස්සුන්ට ගිහිල්ලා කරන්න තියෙන වැඩ අඩු වෙන එක. එතකොට මෙන්න මේකට අපිට කියන්න පුළුවන්, ඒ කියන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීම අවම කිරීම කියන අදහස තමයි ඔටෝමේෂන් කියන එක අපි ගන්නෙ. නැත්තම් යම්කිසි ප්‍රොසෙස් එකක් මිනිසුන්ගේ මැදිහත් වීම අවමව තියාගෙන ඉබේ වෙන විදියට යන්ත්‍රානුසාරයෙන් වෙන විදියට සකස් කිරීම. ඉතින් අපිට ඒකට මේ දිගට විස්තරයක් අවශ්‍ය නැහැ, ලකුණු දෙකක් නේ තියෙන්නේ. ඉතින් ලකුණු දෙකක් නිසා අපිට ඒක ගන්න පුළුවන් මිනිමයිස් හියුමන් ඉන්ටර්වෙන්ෂන් හරි අන්නේ වගේ. එතකොට ඒක තමයි අපි ගොඩක් වෙලාවට ඔටෝමේෂන් කියන එකට ගන්න සරලම ඩෙෆිනිෂන් එක. එතකොට අන්න ඒ වගේ අදහසක් එන්න අපිට ඒක යොදා ගන්න පුළුවන්. හරි, ඊට පස්සේ එතන එතකොට කොහොම හරි ලියවෙන්න ඕන අදහස තියෙන්න ඕනේ. අපි හියුමන් කියන්නේ මිනිස්සුන්ගේ මැදිහත් වීම අවම කරලා ප්‍රොසෙස් එක යාන්ත්‍රිකව ඉබේ සිද්ධ වෙන්න සකස් කිරීම කියන අදහස එතන තියුණ නම් හරි. හරි, ඊට පස්සේ දෙවැනි කොටස මෙතන අහනවා mention the data collection software. එතකොට data collection software එකක් මොකක් හරි එකක් ලියන්න තියෙන්නේ. ඉතින් data collection වලට අපි පාවිච්චි කරනවා දැන් ගොඩක්ම අපි දන්න එකක් තමයි මොකද්ද අපිට ගන්න පුළුවන් Google Forms. Google Forms කියන එක අපි ඒ හරහා data collect කරන ඕන තර ඊට අමතරව Excel Access වගේවා අපිට data ඒ කියන්නේ purpose එක data collect කරන එකම නොවුණා data collection software විදියට ගන්න පුළුවන්. තව එතකොට Google Sheets වගේවා ඒකෙත් අපි data collect කරන්න පුළුවන්. තව අපිට ගන්න පුළුවන් ඔය Power BI ඒ වගේ software තියෙනවා. ඉතින් මේවා data analyze කරන්න පාවිච්චි කරන ඒවා තමයි. නමුත් data collect කරන ඒවා විදිහටත් අපිට ගන්න පුළුවන්. ඉතින් අන්න ඒ විදිහට අපිට එකක් ලියුවන් ඇති ඔතන මේ software එකේ නම විතරයි මෙතෙන්ට අවශ්‍ය වෙන්නේ. නැතුව ඒක මොකද කියලා නැවත විස්තර කිරීමක් අවශ්‍ය නැහැ. ඉතින් software එකක නමක් ලියුවනම් හරි. ඊට පස්සේ mention 3 advantages of automation. මෙතනත් මේ ලකුණු තුන ගන්න තියෙන්නේ මේ ඔටෝමේෂන් ඒ කියන්නේ ස්වයංක්‍රීය කරන එකේ වාසි තුනක් අහනවා. එතකොට මෙතෙන්දිත් ඒක විස්තර කරන්න ඕනේ. නිකන් වාසි තුනක් නම් කරලා ලිව්වහම ඇති. එතකොට මොන වගේ වද එතෙන්ට අපිට ගන්න පුළුවන් ඉන්නේ. ඉතින් එතෙන්දි අපිට ගන්න පුළුවන් වාසි තුනක් විදියට එකක් labor cost එක අඩු වෙන එක. මොකද මිනිස්සු ගත්තොත් ගෙවන්න ඕන පඩිය ඒ වගේ දේවල් තියෙනවා. එතකොට අර මැෂින්ස් වලින් ස්වයංක්‍රීය වෙන්න හදාගත්තොත් ඔය ප්‍රොසෙස් එක ඒ කියන්නේ ඉනිෂියල් කෝස්ට් එකක් යනවා මුලින්ම වැඩේ පටන් ගන්න. නමුත් දීර්ඝ කාලීනව සැලකුවොත් ඒක වාසියක්. ඉතින් ඒ කෝස්ට් එක අඩු වෙන එක ගන්න පුළුවන්. ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් මෙහෙම process එක speed වෙන එක. දැන් මිනිස්සු කරනකොට තමයි slow වෙන්න පුළුවන්. නමුත් machine වලින් speed process එක කරගන්න පුළුවන්කම දිනවා. ඒ කියන්නේ අපේ process එකේ speed එක වැඩි. ඒ කියන්නේ efficiency එක වැඩි කියලා අපිට කියන්න පුළුවන්. ඊට පස්සේ තව එකක් විදියට අපිට ගන්න පුළුවන් reducing errors. ඒ කියන්නේ අපිට errors වීමේ හැකියාවත් අඩු වෙනවා. මොකද කවුරු හරි ඔක මිනිස්සු කරනකොට අතින් වරදින්න පුළුවන්. නමුත් මැෂින් එකක් ගන්නට මැෂින් එකේ දෝෂයක් නැත්තම් හැමතිස්සෙම අවම එරර් සහිතව අපිට අපේ ප්‍රොසෙස් එක කරගන්න පුළුවන්.
එතකොට ඔන්නඔය විදිහට අපිට වාසි කියන්න පුළුවන් ඔන්නඔය ඔටෝමේෂන් කියන එකේ. එතකොට ඊළඟ එක අහනවා මොකක්ද? List for office automation software used for minimizing human effort. එතකොට office automation software ගත්තොත් ඒකන ඔෆිස් වල වැඩ මිනිස්සුන්ට මහන්සි වෙලා කරන්න තියෙන වැඩ ඊට වඩා ලේසියෙන් කරන්න හදපු software අපිට ගන්න පුළුවන් office automation software විදියට. එතකොට උදාහරණයක් විදියට Word අපිට Microsoft Word ගන්න පුළුවන් අපි document type කරන්න. එතකොට අතින් ලියන්න තියෙන ගොඩක් දේවල් letters අර වගේ ඒ වගේ දේවල් අඩුපාඩු නැතුව මොකද අපිට මිනිස්සුන්ට වෙන්න තියෙන මහන්සිය අවම කරලා වැඩේ කරගන්න පුළුවන්. එතකොට මෙතෙන්දි ඇත්තටම software එක විස්තර කරන්නේ නැහැ. software එකක නමක් එකක නෙමෙයි මෙතෙන්දි හතරක් අහනවා හතරක නම් ලියන්න ඕනේ. එතකොට අපිට Word එක ගන්න පුළුවන් ඔෆිස් වල තියෙන. එතකොට ඔෆිස් වලම තියෙන Excel එක. ඉතින් Excel එක ගන්න පුළුවන් මොකටද? අපේ data collect කරලා organize කරන්න පුළුවන්. ඒකෙම analyze කරන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකෙනුත් මිනිස්සුන්ට වෙන්න තියෙන මහන්සියවම කරන්න පුළුවන් ඒකෙන්. ඊට පස්සේ අපිට PowerPoint එක ගන්න පුළුවන් ඔෆිස් package එකේම තියෙන. PowerPoint වල අපිට ගන්න පුළුවන් පහසුකම් තියෙන මොකද්ද? presentation create කරන්න යම් කිසි දෙයක් ලේසියෙන් present කරන්න ඒකට පාවිච්චි කරන්න පුළුවන් PowerPoint. ඊට පස්සේ email ගත්තොත් email service අපිට කියන්නේ email client විදියට ගන්න පුළුවන් ඔය Thunderbird Outlook වගේ ඒවා. එතකොට අනේ email වලින් අපිට පණිවිඩ හොමාරුවේ පහසුව ඒක ඔෆිස් ඔටෝමේෂන් එකක් විදිහට අපිට ගන්න පුළුවන් ඊමේල් පාවිච්චි කරලා. එහෙම ඊට පස්සේ අපිට ෆයිල් ෂෙයාරින් නැත්නම් ඔය දේවල්ම තියෙන Google Docs Google Sheets ඒවා ඊට පස්සේ collaboration වලට පාවිච්චි කරන Zoom වගේ එකක් එතන meeting ගන්න පහසු වෙන්නේ අපිට. ඉතින් අන්නේ ඒ වගේ විවිධ software තියෙනවා. ඉතින් office automation software හතරක නම් ලියන්න තියෙනවා තෙන්දි. එතකොට ඒක එච්චර අමාරු දෙයක් නෙවෙයි. ඊට පස්සේ පස්වෙනි එක how ICT can be applied in manufacturing firm explain and explain කරන එකක්. ඒක පොඩ්ඩක් විස්තර කරලා ලියන්න වෙනවා. ලකුණු 8ක් තියෙනවා. පෙළි 5ක් ඉන්නවත් අපිට ලියන්න වෙන මෙතන. ගොඩක් දිගට ඕනේ නැහැ. අවශ්‍ය කරුණු ටික හරියට ගලපලා ලියා ගන්න පුළුවන් නම් ඔතෙන් ලකුණු ගන්න පුළුවන්. ඉතින් එතෙන්දී අපිට පාවිච්චි කරන්න පුළුවන් මොන වගේ දෙයක්ද? එතෙන්දී අපිට ගන්න පුළුවන් manufacturing firm එකක ඇයි IT අවශ්‍ය වෙන්නේ? ඉතින් මොනවම හරි manufacturing එකකදී අපිට දල අදහසක් තියෙන්න ඕන මොන විදිහද data handle වෙන්නේ කියන එක. එතකොට manufacturing එකකදී අපිට පුළුවන් මොන වගේ දේවල් වලට? අපිට employees ලගේ attendance manage කර ගන්න පාවිච්චි කරන්න පුළුවන් employee data manage කර ගන්න. ඊට පස්සේ manufacturing process එකක් යනකොට අපිට product data product එකේ ඊට පස්සේ අපි raw materials පාවිච්චි කරන product එකක් හදන්න එක එක දේවල් අපි සරලව ගත්තොත් අපි හිතමු ඇඳුමක් නම් ඇඳුමට අපි materials විදියට රෙදි බොත්තම් නූල් ඒ වගේව පාවිච්චි කරනවා. ඊට පස්සේ machines පාවිච්චි කරනවා. එතකොට machines වලට අවශ්‍ය දේවල් තියෙනවා. එතකොට අන්න ඒ වගේ අපිට ඒ තියෙන දේවල් ස්ටොක් කොච්චර තියෙනවද ඒව අඩු වෙනකොට ඒක බලා ගන්න පුළුවන් වෙන ලේසියෙන් ඒ වගේ දේවල්. ඊට පස්සේ තව අපිට ගන්න පුළුවන් ඔය purchase and sales එහෙම නැත්නම් production product එක කොච්චර කරාද එතකොට product එකෙන් කොච්චර quality එකෙන් අනුව හරියට තියෙද ඒවා data save කරන්න analyze කරන්න පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ database කියන applications ඕනම තැනකට පාවිච්චි කරන්න පුළුවන් කියන එක අපි දන්නවනේ. අන්න ඒක manufacturing firm එකකට ගලපලා ලියන්නයි අවශ්‍ය වෙන්නේ. එතෙන්දී මොනවද අවශ්‍ය වෙන data
යොදා ගන්න ඩේටා මොනවද? ඉතින් ඒ අනුව ඒක ගලපල ලියන්න පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ උදාහරණයක් විදියට අපිට employeesලා පිළිබඳ ඩේටා අපි සිස්ටම් එකෙන් හැන්ඩල් කරනවා. එතකොට එදා දවසේ කී දෙනෙක් ඇවිල්ලාද කියන කවුන්ට් එක ගන්න පුළුවන්. ඒ අනුව process එක ලේසියෙන් manage කරනවා ඉන්න employees ලාගෙන් යන්න පුළුවන් විදියට. ඊට පස්සේ stock levels අඩු වෙනවා නම් ඒක අපිට system එකෙන් බලා ගන්න පුළුවන්. order කරන්න පුළුවන් අලුතින්. එතකොට කවුද purchase කරන්න ඕනේ ඒගොල්ලොන්ගේ විස්තර අපිට system එකෙන් බලා ගන්න පුළුවන් විදියට ගන්න පුළුවන්. ඒ කියන්නේ අර paper වල ලියලා file කරලා තියෙනවට වඩා ලේසියෙන් ඉක්මනට මේ වැඩේ කරගන්න පුළුවන්. අන්න ඒක වැදගත්කම විස්තර කරාම හරි ඒ භාවිතා වෙන උදාහරණ කීපයක් එක්ක. එතකොට ඒක තමයි එතෙන්දී අපිට කියන්න පුළුවන් ඉන්නේ. ඊළඟ තව කොටස තියෙනවා explain the use of power bi as an office automation tool. office automation tool එකක් විදියට power bi පාවිච්චි කරන එක ඒකේ භාවිතය විස්තර කරන්න තියෙනවා. ඒකත් අපිට පේලි 4 5ක් ලියන්න වෙනවා. එතකොට මොකද මේ Power BI කියන්නේ? අපි දන්නවා business intelligence software එකක්. එතකොට ඒක අපිට අවශ්‍ය වෙන්නේ business එකක data analyze කරගන්න. ඉතින් Power BI කියන මම කලිනුත් කිව්වා ඒක අපිට ගන්න පුළුවන් අපේ business එකේ data ති දාලා ඒක analyze කරන්න. එතකොට data visualize කරන්න පුළුවන්. ඉතින් visualize කරන්න කියේ වාසිය මොකද්ද? අපිට ලේසියෙන් data වල තියෙන patterns අඩු වැඩි වීම බලා ගැනීම හැකියාව තියෙනවා. ඉතින් අන්න ඒවා analyze කරලා ඒ අනුව තීරණ ගන්න. එතකොට අපිට business එක වෙන දේවල්. ඒ කියන්නේ අපිට දැන් මෙතෙන්දි office automation tool එකක් විදිහට කොහොමද පාවිච්චි කරන්නේ කියන එකයි අහන්නේ. ඉතින් office automation tool එකකදී වෙන්න ඕනේ මිනිස්සුන්ට කරන්න තියෙන වැඩ ලේසියෙන් කරන එක. එතකොට මෙතෙන්දී අපිට data analyze කරන එක, ඒ කියන්නේ mathematics process manually කරන්නේ නැතුව, ඊට පස්සේ graph අදිනේවා, අපිට යම් යම් විදියක chart වලින් මේ business එකේ අඩු වැඩි වීම වෙන ඒවා, ඒවා කවුරු හරි කෙනෙකුට manually අඳින්න calculation කරන්න අවශ්‍යතාවයක් නැතුව ඒ දේවල් data analyze කරලා අවශ්‍ය කරන visualization parts, ඒ කියන්නේ ප්‍රස්තාර වගේ දේවල් ඇඳලා ඒවා present කරගන්න හැකියාව Power BI වලින් තියෙනවා. ඉතින් ඒ හරහා අපිට ඒකෙන් මිනිස්සුන්ගේ මැදිහත් වීම, ඒ කියන්නේ එහෙම නැත්නම් human effort එක අඩු කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔන්නෝක විස්තර කරලා පෙළි 4-5ක් ලිව්වනම් හරි මේකට. එතකොට අන්න තුන්වෙනි ප්‍රශ්නේ තියෙන දේවල් ටික අපි ඔන්න කතා කරා. මම මේ කෙටියෙන් කිව්වේ මොකද මේකේ උත්තරේ මම ලියන්නේ නැහැ මෙතන. මෙතන ඇතුළම තියෙන අපි හිතලා ගලපන්න තියෙන උත්තර ටිකක් තියෙනවා. explain කරන මේ අන්තිම කොටස් දෙකේ වගේ අනිත් ඒවා නම් අපිට මතකයෙන් සාමාන්‍ය විදිහට ලියන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ විස්තර කිරීමක් අවශ්‍ය නැහැ මුල් කොටස් වලට. ඉතින් එහෙමනම් තුන්වෙනි ප්‍රශ්නෙත් හරි. එතකොට අපි හතරවෙනි ප්‍රශ්නේ ඊළඟ වීඩියෝ එකෙන් බලමු. එහෙමනම් අපි තුන්වෙනි ප්‍රශ්නේ කතා කරලා ඉවරයි. මේ වීඩියෝ එක මෙතනින් නවත්තමු.